දැන් අවුරුදු 30ක් තිස්සේ හම්පඩ ගහපු ආර්ථිකය. චන්ද්‍රිකා කිව්වා මේකට මානුෂික මුහුණුවරක් දෙනවා කියලා. රීගේනින් ශ්‍රී ලංකා කියලා රනිල් ගෙනාවා, සුබනාගතයක් කියලා ගෙනාවා, යහපාලනය කියලා ගෙනාවා. කොම විදියට තොරොම්බල් දාලා අවුරුදු 30ක් ගෙනාපු ආර්ථිකය අපිට කියන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි ඒක මරන් යන් කියලා. ඒකද සිස්ටම් චේන්ජ්? නෑ. අසාධාරණ අය කපා හෙනවා කියලා කෙලින් කියන්න පුළුවන් ව්‍යාපාරයක් ඉන්නවද? නෑ. අනෙකුත් ණය අඩුම තරමේ 180ක් කපන තැනට ණය හිමියන් එක්ක සාකච්ඡා කරනවා කියලා කියන ව්‍යාපාරයක් ඉන්නවද? නෑ. එතනදී ඍජු ප්‍රතිපත්තියක ඉන්න ව්‍යාපාරයක් විදිහට ඉන්නේ ජනාරගල සන්දාරේ විතරයි සහෝ. අපි බලය ඉල්ලනවා කාටද? අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අපි බලය ඉල්ලන්නේ පොදු මහ ජනතාවට. අප මුදල් තැන්පත් කරපු සමහර අයත් අරයට සහාය දක්වනවා, මෙයාට සහාය දක්වනවා කියලා දැන් විවිධ කතාබහ සාකච්ඡා නිර්මාණය වෙනවා. සන්ධාන හැදෙනවා, අපේක්ෂකයෝ එනවා, දේශපාලන වශයෙන් සමහර අය අනාත වෙලා ඉන්නවා. අපි අරගලයේ අභිලාෂයන් නියෝජනය කරනවා. ඒ නිසා දැන් අපිට අභියෝගයක් තියෙනවා, ජනාරගල සන්ධානේ අපි එන්නේ මෙන්න මේ කියන අරගලයේ අපේක්ෂාවන් නියෝජනය කරලා. අනිත් ඔක්කොම එකයි. අනිත් ඔක්කොම මේවට විරුද්ධ. වැල්පාලමේ ඉතුරු ටික යන අය, වැල්පාලම හොල්ලන්න නැතුව යන අය, මේගොල්ලෝ තමයි අනිත් ඔක්කොම. ඒ නිසා රනිල්ගේ වැල්පාලමේ යන්න අපිට ඕනේ නැහැ. රනිල් එතර කරන්නේ කවුද කියලා අපිට දැන් පේනව නේද? අපි නියෝජනා කරන්නේ ජනතාවත් එක්ක ශක්තිමත් පාලමක් ගොඩනගන්න. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.